අයිබන් මේ මොහොතේ මා රැඳී සිටින මහනුවර දිගණ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය ඔබ දන්නවා ලෝකයේ ඔලිම්පික් ගැන මේ දවස්වල හැමදේම කතා බහ කරනවා තවත් දවස් 37ක් පමණයි පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා ඔලිම්පික් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිසාදන මට්ටම් අභිමුඛයෙන් දෙද්දී තමන්ගේ දක්ෂතාවයන් තව තවත් වැඩි කරගෙන කොහොම හරි ඔලිම්පික් යන්න උත්සාහ කරද්දී ජුනි මාසයේ 23 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම සමරන්න ලෝකයේ පුරා රටවල් වල ජාතික ඔලිම්පික් කමිටු මේ වෙද්දී විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවත් අද ජුනි 19 වෙනිදා මේ ආකාරයෙන් දිගණ ක්‍රීඩා පරිශ්‍රයේදී මේ ජාතික ඔලිම්පික් දින සැමරුම මේ ආකාරයෙන් සංවිධානය කරන්නේ. මේ මොහොත වන විටත් මේ පරිශ්‍රයේ විවිධ කටයුතු සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාසල් දරුදරියන් සහභාගී වෙන චිත්‍ර නවනිපැයුම් තරඟ ඒ වගේම දෙමව්පියන් සහ ගුරුවරුන් සහභාගී වෙන විශේෂ ක්‍රීඩා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වෙද්දී දිගණ ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉතින් මේ තොරතුරු වගේම අද පස්වරුවේ පැවැත්වෙන ඔලිම්පික් පාගමන ගැන තොරතුරු කතා බහ කරන්න අපි ඒ සඳහා වඩා සුදුසු පුද්ගලයෙක් මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. ඒ තමයි ජාතික ඔලිම්පික් කමිටුවේ ගරු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා. ආයුබෝවන් සුබෝදසනක් මැක්ස්වෙල් මහතා. ආයුබෝවන් සුබෝදසනක්. අපි අද දිගණ ක්‍රීඩා සංකීර්ණයේ ඉන්නේ. අපි අද ඊයේ ඉඳන් අපි වැඩ පටන් ගත්තා මගේ අපේ ටීම් එක ඔලිම්පික් කමිටුවේ පැමිණ සිටින හැම දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් සාර්ථකයි ඊයේ තිබිච්ච අපේ ප්‍රෝග්‍රෑම් ටික. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාගමන. ඒකේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සංකල්පය අනුව අපි ගොඩාක් දේවල් කරලා තියලා තිනවා, කරන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පාගමනට අපි ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ වගේම නුවර ඉන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරගන්න පාසල් දරුදොරයන්ට අමතරව ඒකට හේතුව තමයි අපිට තිබුණා තැන් දෙකක්. එකක් තමයි කල්පිටිය, ඊළඟ එක තමයි දිගණ. අපි බලාපොරොත්තු අපි හිතුවා අපි මේ නුවරට ඇවිල්ලා දිගණ ක්‍රීඩාංගණය කරන්න. විශේෂයෙන්ම අපි හිතුවේ දළදා මාලිගාවටත් ගිහිල්ලා එතනින් ආශිර්වාදය ලබාගෙන අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ත් එක්ක මේක කරන්න. ඊයේ තිබුණා අශ්ව රෝහක සංගමේ මෙහෙයුමක්. ඊට අමතරව සුම්බා ඩාන්සින් තිබුණා. අපි ඒ කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ළමයින්ට මේ අවශ්‍ය දේ කරන්න. මොකද අන්තර්ජාතික ඔලිම්පික් වැඩ කියලා අපි කරන්න ඕනේ ළමයින්ට අලුත් දෙයක් කියලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම අශ්වාරෝහක ඒ සංගමය ගැන දායකත්වයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව පාගමනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද මේ කවුරුහරි හැම මේ මොකද ඇයි මේ ජූනි මාසේ මේක කරන්න කියන එක. ඒ ජූනි මාසේ අපි කරන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව 1894 ජූනි මාසේ 23 තමයි මේක පටන් ගත්තේ. ඒක පටන් ගත්තේ ප්‍රංශයේ සෝබෝන්වල. ඒකත් ඉතාමත් වැදගත් දෙයක්. පෙරඩි කූබන් කියන මහත්මයා පටන් ගත්තේ. එයාත් ප්‍රංශ ජාතිකයෙක්. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා මෙවර ප්‍රංශ චානාපති කාර්යාලයේ සම්පූර්ණ දායකත්වය ඇතිව ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වලා ඒ වගේම පැරිස් ඔලිම්පික් තියෙන හින්දා අපි ඒ ඒවලත් එක්ක සාමූහිකව වැඩි කරලා අපේ රටට කීර්තියක් එන්න පුළුවන් දෙයක් අපි මේ අවස්ථාවේ කරනවා. මේ පාගමනේ සංකල්පය වෙන්නේ ජනතාව සහභාගී කර ගැනීම, විශේෂයෙන්ම ළමයි. එතකොට අද සිනම වැඩමවලුවේ ළමයින්ට අපි කියලා දෙනවා ඔලිම්පික් වැලියුස්. ක්‍රීඩාව කරන ගමන්ම අපි ඒකෙන් බලාපොරොත්තු වෙන අම්මලටත් මේක කියලා දීලා මේ මීට වැඩිය හොඳ රටක පුරවැසියන් බිහි කිරීමේ කාර්යතාවයට ඒ සඳහා අපිට දායකත්ව වෙන හැම එකනම විශේෂයෙන්ම අපේ ජනමාධ්‍ය, ඒ වගේම ටීවී, ඒ වගේම රේඩියෝ, ඒ වගේම පත්තර පුවත්පත් වලින් ලැබෙන සහයෝගයට අපි ඉතාමත් අගය කරනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ එක මෙහෙවරක් තමයි මේ ජනතාව තුළට ඔලිම්පික් කියන්නේ සංකල්පය මොකක්ද කියන ක්‍රීඩාව තුළින් මීට වැඩිය පිවිදීමක් ලබා දෙන්නයි. හොඳයි, අද දැන් මේ දිගණ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ මේ කටයුතු සූදානම් වෙනා වගේම පස්වරු 3ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් තමයි ඔලිම්පික් පාගමන ආරම්භ වෙන්නේ. ඒ සඳහා කොහොමද සූදානම්? විශේෂ අමුත්තන් කවුරු හරි සහභාගී වෙනවද ඒ වෙනුවෙන්? අපි අපේ මේ සඳහා විශේෂ ආරාධිතයන් ගොඩාක් එනවා. කවුරු හරි ඇහයි අපි ඇයි මේ පල්ලවැල ක්‍රිකට් එක ගත්තේ කියන. අපි ගත්තේ මොකද පල්ලකැලේ
පල්ල කැලේ ක්‍රිකට් එක මම අපි ඒක අපි අපිට පෙනුනේ ක්‍රිකට් ක්‍රීඩාවත් ඔලිම්පික් සමග ගොඩාක් ළඟින් එන නිසා ලොස් ඇන්ජලීස් වලට ක්‍රීඩාව දාලා තියෙන හින්දා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඉතාමත් කිට්ටුවෙන් අපි වැඩ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මීට වැඩිය දෙයක් අපිට 28 ක්‍රිකට් එකත් එක්ක අපිට කරන්න පුළුවන් වෙයි කියලා. එතනදී අපි එනවා මේ අපේ විදේශ ආරාජිතය හැටියට එක්කෙනෙක් තමයි සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ගවර්නර්. ගවර්නර් එනවා. ඒ වගේම අපි ඩීආර්වන් ලීඩර් වෙනවා, චීෆ් සෙක්‍රටරි වෙනවා, ඩීආයිජී පොලිසියෙන් එනවා, අධ්‍යාපන අමාත්‍යංශයෙන් එනවා, ක්‍රීඩා අමාත්‍යංශයෙන් එනවා. මේ ඔක්කොමත් එක්ක ගිතුල තමයි මේ කරන්නේ. ඒකට අපිට දෙන සහයෝගය අපිට ඇත්ත ලොකු සහයෝගයක් හම්බුණා මෙහෙන් කවුන්සිල් එක, ක්‍රීඩා අමාත්‍යාංශය, ඒ වගේම එඩියුකේෂන් ඩිපාර්ට්මෙන්ට් එක. ඒක නා ඒ වගේම ඊට අමතරව අපිට ස්පෝර්ටි එල්කේ හම්බුණ ඒ සහයෝගය ගැන විතාගේ කරනවා. හොඳයි, බොහොම ස්තුතියි මැක්සෙල් ද සිල්වා මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්තුමා. අතිශය කාර්යබහුල මොහොතක් වැඩ කටයුතු කීපයක් මේ දිගන ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ සූදානම් වෙනවා. අපි ඔබතුමාට සමු දෙනවා. අපි සූදානම් අද දවස පුරාම මේ ආකාරයෙන් දිගන ඉඳලා මේ තොරතුරු අරගෙන ඔබට පුළුවන් මහනුවර ප්‍රදේශයේ ඔබ ඉන්නවනම් අද පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කිට්ටුවට ගිහිල්ලා ඔලිම්පික් පාගමනත් එක්ක එකතු වෙලා දිගන මේ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයට එන්න. එතන පැවැත්වෙන ඔලිම්පික් දින විශේෂ සැමරුම් උත්සවය ඔබට සියසින් දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. නුවර නෙවෙයි නම් ලංකාවේ නෙවෙයි නම් ඉන්නේ දුක් වෙන්න එපා. sporty.lk හරහා අපි සූදානම් ඔබ ලෝකයේ කොතන හිටියත් ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කරන මේ ඔලිම්පික් දින සැමරුවේ උරුසුම් තොරතුරු විටින් විට ඔබ හමුවට ගෙනෙන්න රැඳී ඉන්න දිගටම මේ sporty.lk.